දවසක් කොඇල හැමෝටම ඒලෙවල් බයෝෝොජි සත්තාආකාරයහා ක්‍රියාකාරිත්්‍යය පාඩමේ මුල්ල ඉඳන් කරන වීඩිය සීරස එකක් මේක ඉතින් අද අපි කතා කරන්නේ හර්දේ සන්නායක පද්ධතිය ගැන හරි එකටම කියන්න ඕනේ රුදිරසංසරණය සහ හර්තය ගැන කලින්දාපු වීඩියෝ අනිවාරම බලන්න ඔයාලට මේ වීඩියෝ එකත් ගොඩක් පැහැදිලොව තේරුම්ගන්න පුළුවන් හරි මොකක්ද මේ හර්දේ සන්නායක පද්ධතිය කියන්නේ ල දන්නවා අපි මැරෙනකන්ම අපේ හරදය ඉස්පන්ධනය වෙනවා. ඒ කියන්නේ අපේ මේ පේශිමය අවයවය විඩාවට පත්වෙන්නේෙ නෑ. හරි මෙන්න මේ විදිට අපේ හර්දේ සංකෝජනය වෙන්න යම් කිසි විද්‍යුත්තාවේගයක් ඕෝනි. විද්‍යුත්තාවේගයක් ලැබුනම තමයි හර්ත්පේෂය සංකෝජනය වෙන්නේ. හරි අපේ හර්ත්පේසිය සංකෝජනය කරන්න ඕනි ආවේග නිපදවන්නත් ඒ ආවේග, පේශයපුරා ගෙනියන්නත් අපේ හරදයට වෙනමම පද්ධතියක් තියෙනවා. ඒක තමයි අපේහරදේ සන්නයක පද්ධතිය කියන්නේ. හරි අපේහරදේ සන්නායක පද්ධතියේ ප්‍රධාන වීහොයන් ගැන අපි කතා කරමු දැන්. එස්සේ ගැටය නැත්නම් සයිනෝහර්් කරණික ගැටය මේ එස්සේ ගැටේ තියෙන්නේෙ දකුණුකරණිකාවේ උත්තර මහාශිරාව ආරම්භෝන ස්ථානයේ මේ එස්සේ ගැටය තමයි අපේ හරදේ සංකෝචනයට අවශ්‍ය ආවේග නිපදවන කෙනා. ඒ නිසා මේ එස්සේ ගැටට අපි කියනවා හර්ත් ගතීකරය කියලා. ඔයලගෙන් එMCී කිව් එකකට අහන්න පුළුවන් හර්ත් ගතීකරය මොකක්ද කියලා. ඒ තමයි එස්සේ ගැටය. මේ වම්හා දකුණු කාර්ණිකා බිත්ති අතර තියෙනවා ඒ වී ගැටය. නැත්නම් කර්ණික කෝෂික ගැටය. ඊට පස්සේ අපේ හර්දේ සන්නයක පද්ධතියේ ප්‍රධාන වීහොයක් තමයි කර්ණික කෝෂික ගොනුව නැත්නම් හිස් කදම්භය මේ කදම්බය ප්‍රධානශාකා දෙකකට බෙදිලා අපේහරදේ කෝෂිකා බිත්තිවලට බෙදිලා යනවා කෝෂිකා බිත්තිවල තියන මේ හිස්කදම්බේ ශාකාවල චූටිචූටි තන්තු තියෙනවා මේ වටි කියන්නේ පර්කින්ජයේ තන්තු කියලා මේවයින් තමයි විද්‍යුත්තාවේග සම්ප්‍රේෂණය වෙන්නේ දැංලේසි පැහැදිලි කරගන්න. අර එස්සේ ගැටෙන් හැදුව විද්‍යුත්තාවේගය ඒවී ගැටේ හරහා කර්ණික කෝෂික කදම්භයට ගෙනල්ලා එතනින් කෝෂිකාබිත්තිවලට යැව්ුවම තමයි අපේ හරදේ ඉස්පන්ධනය සිද්ධ වෙන්නේ. ඔයල දැනගන්න මේ අපේ එස්සේ ගැටට ආවේග නිපදවන්න කියලා මොලයෙන් කිසිම සංඥාවක් එන්නේෙ නෑ අපේ හර්දේ විසින්ම තමයි මන්ගේ ආවේග නිපද වගෙන තමන්ගේ ඉස්පන්ධනය සිදුකර ගන්නේ හරි මම හිතනව ඔයාලට ගොඩක් සරලව හර්දේ සන්නයක පද්ධතිය තේරෙන්න්න ඇති අපි දැන්කතා කරමු අපේ හරදේ හර් චක්්‍රය ගැන හර් චක්‍රය කියන්නේ සරලව කියන්නම් එක හාර්ඩ් බීට් එකකදි නැත්නම් එක හර්දය ඉස්පන්ධනයකදී අපේ හර්දේ සිදුවන සිදුවීම් අනුපිළිවෙල එකහරුද ස්පන්ධනයක් වෙන්න තප්පර බින්දුු ඇදශම අටක කාලයක් තමයි යන්නේ තප්පරයකටත් අඩුකාලයක්. හරි මේ චක්‍රය පියවර තුනකින් තමයි සිද්ධ වෙන්නේ. අපි මේ පියවර තුන පැහැදිලි කරගමු දැන්. එකටම කියන්නම් ආකුංචය කියන වචනේ තේරුම. ආකුංචය කියන්නේ බැලුම්බෝලයකට වතුරපුරවලා තියෙන වගේලා අහිතමුකෝ. මේ පුරවලා තියෙන සම්පූර්ණ තරලයම ඉවත් කිරීම තමයි ආකුංචේ කියන්නේ. හරි හර්්චක්‍රයේ පියවරතුන තමයි කර්ණිකා ආකුංචේ කෝෂිකා කුංචය පූර්ණ හර්ත් විස්ථාරය. ආකුංචේ කියන වචන දැන් දන්න නිසා ඔයාලට තේරුම් ගන්න ලේසි. අපි දැන් මේ පියවරතුන ගැන සරලව පැදිලි කර ගමු. එකටම කර්ණිකා ආකුංචේ මේකෙද වෙන්නේ කර්නිිකාව සම්පූර්ණයෙන්ම හිස්වීම. ඒක යන්නේ කර්ණිකාාවෙන් කෝෂිකාවට සම්පූර්ණයෙන්ම රුදිරේ ගලා යෑම. ඔයාලට මතකනේ අපි දැන් කතා කරපු එස්සේ ගැටය මේක උත්තේජනය වෙලා තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. මේ කර්ණිකා ආකුංචේයට තප්පර බින්දු ඇදශම එකක් වගේ ඉතා සුළුකාලයක් තමයි යන්නේ හරි දැන් කතා කරමු දෙවෙනි පියවර කෝෂිකා ආකංචය හරිදේ සන්නායික පද්‍යතීති කතා කරා මතකයිනෙ එස්සේ ගැටයෙන් ඇතිවුණ විද්‍යුත්තාවේගය ඒවී ගැටය හරහා පර්කින්ජේ තන්තුවලින් කෝෂිකා බිත්තිවලට විද්‍යුත්තාවේග එනවන. හරි මෙහෙම ආවේග ආවම කෝෂිකා සංකෝජනය වෙන්න හදනවා. එතකොට මේ කෝෂිකා ඇතුළි ලොක්කු පීඩනයක් තියෙනවා. අපේ ලබ්ඩ් ශබ්දය ඇතිවෙන විදිය පැහැතිලි කරන්න මම මේ හදන්නේ. හරි. මේ විදියට කෝෂිකාවල පීඩනය වැඩි වෙනගොට කෝෂිකාවල රුදරය කර්ණිකාවලට යන්න අවධානමක් තියෙනවා. මේ නිසා ඔයාලට මතගනෙ කරණික කෝෂික කපාට දිතුන්ට සහතරිිතුන්ඩ කපාට මෙන්න මේ කපාට ලබ් ශබ්දයෙන් වැහෙනවා. හරි කෝෂිකා ආකුංචේ අවසාන පොයින්් එක තමයි කෝෂිකාව හිස්වීම. ඒ කියන්නේ කෝෂිකාවල තියෙන සියලු රුදිරය දමනිවලට ගැලීම. තප්පර බිින්දු අයදශම තුනක කාලයක් කෝෂිකා ආකුංචයට ගත වෙනවා. දැන් කතා කරමු හර්්චක්‍රය අවසාන පියවර පූර්ණ හර්ත් විස්ථාරය. මේකෙදි තමයි අපේ හරදේ රෙස්ට් කරන වෙලාව. ත්පර බිදුු අයදශම හතරක් තියෙනවා පූර්ණ හර්ත් විස්ථාරයට. ලබ්ඩබ් ශබ්දේ ඩබ් ශබ්දේයන්නේ මේ පූර්ණ හර්ත් විස්ථාරයේදී. අර අඩසඳකපාට වැහෙනකොට තමයි මේ ඩප්ශබ් දේ වෙන්නේ. හරි මේකෙද කර්ණිකාසා කෝෂිකා ඉහිල් වෙනවා. මේ වෙලාවෙදි හර්දේ කිසිම පීඩනයක් නෑ. රුදිරය හර්දයට ගලායම සිද්ධ වෙන්නේ මේ වෙලාවෙදී. හරි මේ වීඩුව එක මෙතනින් ඉවර කරනවා. පුංචෙල්ලීමයි තියෙන්නයාලගින් සබ්ස්ක්‍රයිප් කරන්න බෙල්ලායිකන්න එකත් ලික් කරන්න. ECG ගැන පැදිලි වඩියකින් ඉක්මනටම හම්බිම්, හැමෝටම ගුඩලක්.